ඔයත් බරාඩු කරගන්න හිත හිත ඉන්න කෙනෙක්ද? එහෙනම් මේ ඔෆර් එක ඔයා වෙනුවෙන්මයි. පෝෂණවේදී උපදෙස් ලබා ගන්නමින් වෛද්‍ය විද්‍යානුකූලව බර කිලෝග්‍රෑම් 5කින් පමණ අඩු කරගන්න රුපියල් ලක්ෂයකට එහා මුදලක් වැය වෙනවා. ඒත් මේ ඔෆර් එක දකින ඔයාට වියදම් වෙන්නේ රුපියල් 4000ක් විතරයි. පෝෂණවේදී හිරෝෂන් ජයරංග මහතා මෙහෙවන නියුට්‍රි ඉන්ෆෝ ඔන්ලයින් වෙයිට් ලොස් කැම්ප් එකේ අලුත්ම කණ්ඩායමට ඔයාටත් අදම ජොයින් වෙන්න පුළුවන්. ගෙට් ඔෆර් බටන් එක ක්ලික් කරලා ඔයත් අදම ජොයින් වෙන්න. සුවැති දිවිය ප්‍රාර්ථනා කරනවා සේලම දෙනාට. අපි නියුට්‍රි ඉන්ෆෝ වැඩසටහන් තුලින් විවිධ වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් ඒ ඔස්සේ අපේ ප්‍රේක්ෂකයන් වැඩි වශයෙන් අහලා තියෙන කාරණාවක් තමයි ක්‍රියටිනින් පරීක්ෂණය පිළිබඳව සාකච්ඡා කරන්න කියන එක. ඉතින් ඒ නිසා අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ක්‍රියටිනින් පරීක්ෂණය පිළිබඳව. ඉතින් මේ පිළිබඳව සාකච්ඡා කරන වෙනද වගේම මාත් සමග සම්බන්ධ වෙනවා වෛද්‍ය රසායනාගාර තාක්ෂණ නිලධාරි සිතාර දරුණසිරි මහත්මයා. අපේ සාකච්ඡාවට ආරම්භයක් විදිහට මේ ක්‍රියටිනින් පරීක්ෂණය පිළිබඳව කතා කරන්න කලින් ක්‍රියටිනින් කියන්නේ මොකක්ද කියන එක අපි පැහැදිලි කරගනිමු. ඔව් මේ ක්‍රියටිනින් කියලා අපි හඳුන්වන්නේ ශරීරයේ ක්‍රියාකාරීත්වයත් එක්ක, ඒ කියන්නේ සෛල ක්‍රියාකාරීත්වයත් එක්ක සෛල වලින් නිපදෙන අපද්‍රව්‍ය. ඉතින් මේ අපද්‍රව්‍යයක් තමයි මේ ක්‍රියටිනින් විදිහට අපි හඳුනාගන්නේ කියන එක ඔබට පැහැදිලි ඇති. දැන් අපේ දේහය තුළ විවිධ ක්‍රියාකාරීත්වයන් සිද්ධ වෙනවානේ. මේ ක්‍රියාකාරීත්වයන් වල අපද්‍රව්‍යයක් විදිහට ක්‍රියටිනින් එනවා. මේ ක්‍රියටිනින් එක අපි වකුගඩුවත් එක්ක යම්කිසි සම්බන්ධතාවයක් තියෙනවා කියලා හඳුනා ගන්නවානේ. ඇත්තටම මොකක්ද මේ ක්‍රියටිනින් වකුගඩුවත් එක්ක තියෙන සම්බන්ධතාවය? ඔව් මේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ ක්‍රියටිනින් කියන්නේ අපද්‍රව්‍යයක්. මේ අපද්‍රව්‍ය වකුගඩුවත් එක්ක සම්බන්ධ වෙන්නේ. මේ අපද්‍රව්‍ය සාමාන්‍ය රුධිරයට ඇවිල්ලා රුධිරයෙන් මුත්‍රාරහ තමයි අපි මේ ශරීරයෙන් මේක බැහැර කරන්නේ. එතකොට රුධිරයේ තියෙන දේ මුත්‍රාවලට යන්න මේ වකුගඩුව හරහා පෙරීමකට ලක් වෙන්න ඕනේ. මේක පෙරීමකට ලක් වෙලා තමයි මුත්‍රාවලට යන්නේ. එතකොට මේ වකුගඩුව හොඳින් ක්‍රියාත්මක වෙනවා නම් මේ ක්‍රියටිනින් කියන එක ඉතා හොඳින් පෙරිලා මුත්‍රාවලට ගිහිල්ලා මුත්‍රාවලින් බැහැරවීමක් සිද්ධ වෙනවා. ඒ අනුව දැන් සාමාන්‍ය අපේ දේහයට අවශ්‍ය දෙයක් නෙමෙයි මේ ක්‍රියටිනින් කියලා කියන්නේ. අපේ දේහය තුළ නිෂ්පාදන අපද්‍රව්‍යයක්. ඒක බැහැර කරන්න ඕනේ. නිසි ආකාරයෙන් බැහැර කරගන්න බැරි වුණොත් තමයි මේ රුධිරයේ ක්‍රියටිනින් ප්‍රමාණය වැඩි වෙන්නේ. එතකොට දැන් මේ අපි තවත් අධ්‍යයනය කරන දෙයක් නේ මුත්‍රාවල ක්‍රියටිනින්. එතකොට මේ මුත්‍රාවල ක්‍රියටිනින් කියන පරීක්ෂණයයි මේ සීරම් ක්‍රියටිනින් කියන පරීක්ෂණයයි වෙනස්. වෙනස් කියන්නේ මේ දෙකෙන්ම අපි වකුගඩුවල ක්‍රියාකාරීත්වය තමයි මනින්නේ. මේ වෛද්‍යවරු නිර්දේශ කරන ආකාරයට, එහෙම නැත්නම් ඒ රෝගියාගේ තියෙන රෝගී තත්ත්වයත් එක්ක තමයි මේ ක්‍රියටිනින් මුත්‍රාවලින් බලනවද, එහෙම නැත්නම් රුධිරයෙන් බලනවද, නැත්නම් මේ දෙකෙන්ම බලනවද කියලා තීරණය කරන්නේ. සාමාන්‍ය වකුගඩුව හොඳින් ක්‍රියාත්මක වෙනවා නම් ශරීරයේ නිපදවන රුධිරයට එන මේ ක්‍රියටිනින් ප්‍රමාණය වකුගඩුව හරහා හොඳින් පෙරිලා යනවා. එතකොට මේ වකුගඩුව හොඳින් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් රුධිරයේ ක්‍රියටිනින් ප්‍රමාණය ඉතුරු වෙනවා. මොකද වකුගඩුවෙන් ක්‍රියටිනින් පෙරලා යන්නේ නැතුව යම්කිසි ප්‍රමාණයක් තව ඉතුරු වෙනවා. වකුගඩුව හොඳට වැඩ කරනවා නම් යූරින් වල ක්‍රියටිනින් නැගේ වැඩි වෙනවා. මේ සාමාන්‍ය රුධිරයේ ක්‍රියටිනින් නැගේ සාමාන්‍ය පරිදි තියෙනවා. පවත්ව ගන්නවා. එතකොට මේ සාමාන්‍ය පරිදි ක්‍රියටිනින් අපේ වකුගඩුව ක්‍රියාත්මක වෙනවා නම් අපේ රුධිරයේ තියෙන්න පුළුවන් මේ ක්‍රියටිනින් රේන්ජ් එක මොකක්ද? මේ හොඳින් වකුගඩුව ක්‍රියාත්මක වෙනවා නම් පිරිමි පුද්ගලයෙකු සහ ගැහැණු පුද්ගලයෙකුගේ කුඩා අගයන් වලින් මේ අගය වෙනස් වෙනවා. පිරිමි පුද්ගලයෙකුගේ නම් මිලිග්‍රෑම් පර් ඩෙසිලීටර් 0.9 ඉඳන් 1.3 වෙනකන් මේක නෝමල් රේන්ජ් එක කියලා ගන්නවා. ගැහණු කෙනෙක්ගේ නම් 0.6 ඉඳලා 1.0 වෙනකන් නෝමල් රේන්ජ් එක කියලා අපි ගන්නවා. ඒ අනුව ඔබට පැහැදිලි ඇති අපේ වකුගඩුව නිවැරදි ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා නම් අපේ රුධිරයේ ක්‍රියටිනින් අගය නියතව පවත්වා ගැනීම හැකියාව පවතිනවා. ඉතින් මේ රෙෆරන්ස් රේන්ජ් වලට වඩා වැඩි වෙනවා කියලා කියන්නේ යම්කිසි ගැටලුකාරී තත්යක් වෙන්න පුළුවන්. අද වශයෙන් අපි සාකච්ඡා කරමු මේ වැඩි වීමට තිබෙන අවදානම් තත්ත්ව මොනවාද? සාමාන්‍යයෙන් අපි එදිනෙදා ජීවිතයේදී සිදු කරන ක්‍රියාකාරකම් නිසා මේ වැඩි වීමේ හැකියාවක් පවතිනවද? ඔව්. අපි එදිනදා කරන ක්‍රියාකාරකම් කියන්නේ සාමාන්‍ය ව්‍යායාම් කරන පුද්ගලයෙක්ගේ නිතර මහන්සි වෙන පුද්ගලයෙක්ගේ යම්කිසි ප්‍රමාණයක් මේ ක්‍රියටිනින් අගය වැඩි අගයක් පෙන්눔 කරන්න පුළුවන්. එහෙම නැත්නම් තරබාරු පුද්ගලයෙකුගේ වැඩි අගයක් පෙන්눔 කරන්න පුළුවන්. මේක වෛද්‍යවරයා විසින් ඒ රෝගී තත්ත්වය අනුව, ඒ රෝගියාගේ රෝගී තත්ත්වය අනුව පරීක්ෂා කරලා බලලා මේ ප්‍රමාණය අඩුද වැඩිද කියලා වෛද්‍යවරයා විසින් ඒක තීරණය කරනවා. එතකොට දැන් මේ අපේ වකුගඩුවේ ක්‍රියාකාරීත්වය මැන බැලීමේදී මේ ක්‍රියටින් කියන පරීක්ෂණය වගේම මේ GFR කියලා ගයක් අපි බලනවානේ. මේ GFR කියන එකෙන් අපි හඳුනාගන්නේ මොකක්ද? ඔව් මේ GFR එකක් කියලා කියන්නේ ග්ලොමියුලා ෆිල්ට්‍රේෂන් රේට් එක. ඒ කියන්නේ වකුගඩුවෙන් මිනිත්තුවකට මුත්‍රා මිලිලීටර කොච්චර පිරෙනවද කියන එක තමයි සාමාන්‍යයෙන් මේක කියන්නේ. සරලව කිව්වොත් අපි මේකෙන් බලන්නේ මේ අගය 90ට වැඩියෙන් තියෙන්න ඕනේ. සාමාන්‍ය 90ට වැඩියෙන් තියෙනවා මේ යුනිට් එකක් උත් තියෙනවා.
අණුවට වැඩියෙන් තමයි තියෙන්න ඕනේ අණුවට අඩු වෙනවා කියලා කියන්නේ වකුගඩුවේ ක්‍රියාකාරීත්වය යම් තරමකින් අඩපණ වීමක් වෙලා තියෙනවා ඔව් එතකොට අපි දැන් සාමාන්‍ය අපි රිපෝට් එකක් පරීක්ෂා කරද්දී දකින දෙයක් නේ මේකේ GFR අගය හැම පුද්ගලයාගේම මේ 90 කෙනාගේ පවතින්නේ නැහැ නේ වයස්ගත වීමත් එක්ක මේ අගේ අඩු වීම හැකියාවක් තිබෙනවද ඔව් වයස්ගත වීමත් එක්ක ඕනම අවයවයක ක්‍රියාකාරීත්වය යම් තරමකින් අඩු වෙගෙන යන්න පුළුවන් ඒ වගේම තමයි වකුගඩුවෙත් ඒ ආකාරයටම සිද්ධ වෙන්න පුළුවන් ඒ නිසා මේ මිනිත්තුවකට පෙරන මිලිලීටර් ප්‍රමාණය වයසත් එක්ක يعني තරුණ වයසේ කාලේ නෙමේ සාමාන්‍ය වයසට ගිය පුද්ගලයෝගේ වගේ මේ මේ ප්‍රමාණය යම් තරමකින් අඩු වීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම වකුගඩුවට යම් කිසි හානියක් සිද්ධ වෙලා තියෙනවා නම් මේ අඩුවීමක් සිද්ධ වෙනවා. ඒත් එක්කම විවිධ වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ සිදු කරද්දී ප්‍රිකෝෂන්ස් එහෙම නැත්නම් පූර්වපයන් පවතිනවා. මෙන්න මේ පූර්වපයන් අනුගමනය කළේ නැත්නම් ප්‍රතිඵලය වෙනස් වෙන්නට පුළුවන්. ප්‍රතිඵලය වැරදි වීමේ හැකියාවක් පවතිනවා. උදාහරණයක් කියනවා නම් අපේ ලිපිඩ් ප්‍රොෆයිල් එක බලද්දී අපිට ෆාස්ටිං ඉන්න සිද්ධ වෙනවා. මෙන්න මේ වගේ අපේ ක්‍රියාටිනින් පරීක්ෂණය සිදු කරද්දී අපි අනුගමනය කරන්න ඕන පූර්වපයන් තියෙනවද? මේකෙදි විශේෂ පූර්වපයන් අපි අනුගමනය කරන්නේ නැහැ සාමාන්‍ය රුධිරයේ ක්‍රියාටිනින් මට්ටම අපිට ඕන්ලාග ගිහිල්ලා බලා ගන්න පුළුවන් හැබැයි දැන් වෛද්‍යවරු විසින් නිර්දේශ කරනවා සාමාන්‍යයෙන් ලිපිඩ් ප්‍රොෆයිල් එකක් සුගර් එකක් කරන වෙලාවට ඒ කියන්නේ අපි නිර්ආහාරව ඉඳලා ගිහිල්ලා මේ ක්‍රියාටිනින් සඳහා සාම්පල් එක දෙනවට වැඩිය නිර්ආහාරව ඉන්න නැතුව අපි කෑම අරගෙන සාමාන්‍ය අවස්ථාවක දෙන්න කියලා. මොකද මේ අපි නිර්ආහාරව ඉන්නවා කියලා කියන්නේ ශරීරයේ ක්‍රියාකාරීත්වය සඳහා මේ යම් වෙනස්කම් ඇති වෙනවා. ශක්තියේ යම් කිසි වෙනස්කමක් ඇති වෙන්න පුළුවන්. ශක්ති නිපදවීමේ. එතකොට මේ මේ ක්‍රියාටිනින් නිපදවීමටත් ඒක බලපාන්න පුළුවන්. ඒ නිසා අපි සාමාන්‍යයෙන් ආහාර ගන්න වෙලාවට අපේ ශරීරය හොඳට වැඩ කරනවා, සෛල හොඳට වැඩ කරනවා. ඒ සඳහා හොඳින් ශක්තිය ලැබෙනවා. එතකොට මේ හොඳින් සෛල වැඩ කරන වෙලාවක මේ සාම්පල් එක දුන්නොත් අපිට නිර්වද්‍යතාවයෙන් ඉහළ හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඔව් දැන් ඔබ දන්නවා සාමාන්‍ය අපි විවිධ ආහාර පාලන ක්‍රමවේද සිදු කරද්දී ඒ වගේම විවිධ ව්‍යායාම් සිදු කරද්දී අපි ක්‍රියාටින් ෆොස්ෆේට් පාත්වේ වගේ දේවල් වලින් ශක්තිය ලබා ගැනීම සිදු කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි ලබා ගන්නා මේ පරීක්ෂණයේ ප්‍රතිඵලයේ වෙනස් වීමේ හැකියාව පවතිනවා කියන කාරණය තමයි තුමා පැහැදිලි කරන්නේ. ඉතින් ඒ නිසා නිර්ආහාර රුධිර පරීක්ෂණයක් සිදු කරන අවස්ථාවක මේ ක්‍රියාටින් සඳහා රුධිර ලබා දීම සුදුසු නොවන විදිහට තමයි එතුමා යෝජනා කරන්නේ. ඉතින් ඒ නිසා අපිට පුළුවන් හැකි අවස්ථාවකදීම අපි නිරහාරව නොසිට අපේ රුධිර සාම්පලය ලබා දීම සිදු කළොත් ඒක ඉතාමත් වැදගත් කාරණයක් වෙනවා. ඉතින් අප බලාපොරොත්තු වෙන මේ ක්‍රියාටිනින් පරීක්ෂණය සම්බන්ධයෙන් ඔබ යම් කිසි දැනුමක් ලබා ගන්නට ඇති කියලා රුධිර පරීක්ෂණ ගණනාවක් පිළිබඳව අපි මීට පෙර සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් මේ වැඩසටහන ඔබට නැරඹීමේ හැකියාව පවතිනවා. තවත් අරුත්බර වැඩසටහනකින් හමු වෙමේ බලාපොරොත්තු වෙන අපි ඔබෙන් සමු ගන්නවා. එතෙක් ඔබට සුවැති දිවියක් ප්‍රාර්ථනා කරනවා.